තෙරුවන් සරණයි. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම සහභාගී වී තිබෙන මාධ්‍ය ආයතන හැටියට ඔබ හැම දෙනාම ඉතාමත් ගෞරවයෙන් විහාරස්ථානයේ හැටියටත් නැගෙනහිර භික්ෂු සංගමයේ හැටියටත් අපි ඔබ හැම දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගැනීමක් කරනවා. ඉතින් නැගෙනහිර භික්ෂු සමුළුව හැටියට අපි සියලු දෙනාම සාකච්ඡා කරගෙන ඒකමතික තීරණයකට ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට රට තුල තියෙන තත්ත්වය පිළිබඳව මේ නැගෙනහිර පළාතේ සිදුවෙන සිදුවීම් පිළිබඳව රටට ජාතියට දැනගැනීමට කිසිම වැඩපිළිවළක් නැහැ. නැගෙනහිර පළාතේ සිද්ධ වෙන්නේ කුමක්ද කියලා රටේ පාලකයින්ට කිසිම දැනුවත්භාවයක් නැහැ කියන එක තමයි භික්ෂුන් වහන්සේලා හැටියට අපේ මතයේ තියෙන්නේ. මොකද ඒකට හේතුව මේ පළාත්වල මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ ත්‍රිවිධ භාෂාවෙන්. ඒ වගේම තමයි අනිකුත් මැති අමිතවරු මන්ත්‍රීවරු කියන පාලක පාර්ශ්වය කටයුතු කරන්නේ ද්‍රවිඩ මාධ්‍යයෙන්. ඒ නිසා සිංහල පාලකීන්ට නෙවරදි පණිවිඩයක් ඒ වගේම රටේ සමස්ත ජනතාවට නෙවරදි පණිවිඩයක් යන්නේ නැහැ. මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි කවුරුත් දන්නා අප්‍රේල් මාසේ 21 වෙනිදා ජාතියක් හැටියට අපට මූණ දෙන්න වෙච්ච ප්‍රශ්නේ. ඒක ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින් තොරව රටේ බොහෝ පිරිසකට පමණක් නෙවෙයි මුළු ලක්වාසී සියලුම දෙනාට බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ සහරාන්ගේ මේ කුරිරු ක්‍රියාව පිළිබඳව මුළු රටම කතා කරනවා, මුළු මහත් සියලුම ජාතීන් කතා කරනවා, ලෝකේ විවිධ විද්වතුන් බුද්ධිමතුන් කතා කරනවා මේ සිදුවීම පිළිබඳව. ලංකාවේ මොකද්ද මේ වුනේ, කොහොමද මේකට මෝන දෙන්නේ, කොහොමද ලංකාවට නිසි ආරක්ෂාවක් සැලසුම් කරන්නේ කියලා ලෝකෙම කතා කරද්දී නැගෙනහිර පළාතේ සම්බන්ධලා නිහඬයි, වික්ෂේපණලා නිහඬයි. ඒ වගේම තමයි ද්‍රවිඩ ජනතාවගේ නායකත්වයේ බාර අරගෙන හිටපු දේශපාලන නායකයෝ නිහඬයි. එවැනි නිහඬතාවයක් තියෙන වෙලාවක සහරාන් සමග එකතු වෙලා මේ නැගෙනහිර පමණක් නෙවෙයි ලංකාවෙම මහා විනාශයක් කරන්න නායකත්වය දුන්න ඉස්බුල්ලා කියන අමාත්‍යවරු ආණ්ඩුකාරවරයා අද වෙනකොට ප්‍රසිද්ධිය කියනවා ශ්‍රී ලංකා රජයට සරියා විශ්වවිද්‍යාලේ පවර ගන්න බෑ කියලා. විශ්වවිද්‍යාලේ පවර ගන්න බෑ කියලා ඉස්බුල්ලා ඇමතිවරයා මොන විශ්වාසිකින්ද කියන්නේ? මොකද ඉස්බුල්ලා ඇමතිවරයා ගෙදරින් ගෙන පීඩම් වලද මේ සරියා විශ්වවිද්‍යාලය හැදුවේ? නෑ. නැගෙනහිර පළාතේ ද්‍රවිඩ ජනතාවට අයිතිව තිබිච්ච මුස්ලිම් ඒ වගේම සිංහල ජනතාවට අයිතිය තිබිච්ච ඉඩකඩම් ඔහුගේ නමට මහවැලි අධිකාරියන් පවරගෙන මේ භූමිය අක්කර ගණනාවක් වෙන් කරගෙන මේ සරියා විශ්වවිද්‍යාලය හදනවා. රජයේ දේපළක තමයි මේ සරියා විශ්වවිද්‍යාලය හදන්නේ. ඒ සරියා විශ්වවිද්‍යාලය හදලා ඔහුගේ අරමුණ වෙන්නේ මොකක්ද? ඔහුන් සම්මත කරගන්න නීති රීතිවලට අනුව විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට දැනුවත් කරලා රටේ තියෙන විෂයමාලාවන් සම්බන්ධව අවසර පතලා ඒක කැබිනට්ටුවට දාලා කැබිනට්ටුව ඒක ස්ථාවර කරාට පස්සේ අනුමැතිය ලබා දුන්නට පස්සේ ඉස්බුල්ලට ඕනෑ විදිහට මේ ටයිටම් විශ්වවිද්‍යාලය පවත්වගෙන යන්න තමයි ඔහුගේ අරමුණ. ඔහු කියනවා ටයිටම් විශ්වවිද්‍යාලයේ රජයේ පිළිගැනීමක් කරා නම් සරියා විශ්වවිද්‍යාලයේ පිළිගැනීමක් කළොත් අපි තීරණයක් ගන්නම් කියලා කියනවා. මම නම් විශ්වාස කරන්නේ මුස්ලිම් ප්‍රජාව හැටියට ගත්තාම ඒ වගේම මේ විශේෂම මේ පසුගිය 21 වෙනිදා මේ ප්‍රහාරය එල්ල කරලා ශ්‍රී ලාංකික ජාතිය දනගස්සලා රට තුළ මහා අවුලක් ඇති කරලා ගිනි ජාලාවක් ඇති කරලා රටේ තිබිච්ච සාමය සියල්ල කඩ කරලා රටේ සතුටින් ජීවත් වෙච්ච ජනතාව දුකින් දුකටපත් කරලා මේ කටයුතු කරපු පිරිස් නැවතත් ජාතියක් ගැන හිතලා රටක් ගැන හිතලා කටයුතු කරයි කියලා අපිට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ මාධ්‍ය හමුව මම කැඳවන්නටත් තීරණය කරේ අපේ ස්වාමින් වහන්සේලා වගේම මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ නැගෙනහිර පළාතේ සියලු ආගමික පූජකවරුන්, විද්වතුන්, බුද්ධිමතුන් ඒ වගේම සමාජයේ කටයුතු කරන සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා තමයි අද මම මේ දැනුවත් කරන්න කටයුතු කළේ. මොකද්ද මම මේ දැනුවත් කරන්නේ? කරුණා කරලා මේ ප්‍රශ්නේ තවත් වැඩි දුර දිග යන්න දෙන්න එපා කියලා රජයට බලකිරීමක් කරන්න, පාලකීන්ට බලකිරීමක් කරන්න. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, ඒ වගේම ගරු ජනාධිපතිතුමනි, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, මේකට ඇහුම් කන් දෙන්න. අපි මේ කියන දෙයට ඇහුම් කන් දෙන්න. මොකද අපි දැන් යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරද්දී අපිට කියන්න පුළුවන් කමක් නැහැ ආරස්සාව නැහැ කියලා. මොකද අපි ආරස්සාව නැහැ කියපු ගමන් ආරස්සක අංශ කලබල වෙනවා. ඒ ඇයි?
අපි ආරක්ෂාව දෙනවා හාමුදුරනේ. අපි ආරක්ෂාව සලස්සලා තියෙන්නේ. අපි සියලු දේ කරනවා. ඔබ වහන්සේලාට උවමන ආරක්ෂාව ඔක්කොම දීලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ අපිට කියනවා. එතකොට අපිට ඒගොල්ලෝ අමනාප කරගන්න බැරි නිසා අපිට නිහඬ වෙන්න වෙලා තියෙනවා. ඔව් ඔයගොල්ලෝ ආරක්ෂාව සලස්සනවා අපිට පේනවා. ගිනි අවි බැඳගෙන අවුව වැස්ස රැය දවල් නැතුව රටට ජාතියට මේ සමස්ත මුළු මහත් ජාතියටම ආරක්ෂාවක් දෙන්න ඔබ ජීවිතය කැප කරලා තියෙනවා කියන එක අපිට පේනවා. හැබැයි අපි හොඳටම දන්නවා පාලකයෝ විසින් ඔබට ආරක්ෂාවක් පවත්වගෙන යන්න ආරක්ෂාව නිසි පරිදි සැලසුම් කරන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ කියන්ට අපි දන්නවා. ආරක්ෂකංශවලට ඉඩ දෙන්නේ නැහැ කියන්ට අපි දන්නවා. එහෙම කියන්න හේතු සාධකයක් කරගන්නේ මක් නිසාවත් නෙවෙයි. අදටත් අපිට බැරි වුණා ඉරාවුර නගරය චෙක් කරන්න. අදටත් අපිට බැරි වුණා වාලච්චේනි නගරය චෙක් කරන්න. අදටත් අපිට බැරි වුණා කාත්තම් කුඩිය මුළු නගරෙම චෙක් කරන්න. මේ විදිහට ගත්තොත් එහෙම පරණ කල්මුණේ පාර වැණියේ ප්‍රදේශවල ඉස්ලාමිකයෝ සැලසුම් සහගතව වසර 10ක් 15ක් පුරාවටම සහරහන් යන පුද්ගලයා ගෙනල්ලා ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න දේශන පවත්වමින් ධනය පරිත්‍යාග කරමින් මඟ පෙන්වපු ඒ කල්ලි කණ්ඩායම් මේ ඇතුලේ සූදානම් පිට ඉන්නවා කියන සැකේ අපිට තියෙනවා. ඒ සැකේ ද්‍රවිඩ ජනතාවටත් තියෙනවා. එහෙමනම් ද්‍රවිඩ ජනතාවයි සිංහල ජනතාවයි අතරමං වුණා මුස්ලිම් ජනතාවට අවශ්‍ය පරිදි සියලු කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒකෙදි බොරුවක් කරනවා, බෞද්ධ කොඩි දානවා, බෝඩ් ගහනවා, අපි දුකයි කියනවා, සංවිධාන හැදිලා විවිධ මාධ්‍ය ප්‍රකාශ කරනවා. ඒ මදිවට මම දැක්කා මුස්ලිම් සංවිධාන කීපයක් එකතු වෙලා උද්ඝෝෂණ කරනවා. මොකද ඔවුන්ට සාධාරණයක් කරන්න කියලා. එහෙමනම් මුස්ලිම් ජනතාව විසින් නැගී සිටිය ඒ අන්තවාදී කල්ලිය අපි කොහොමද දැන් මේක වෙන් කරගන්නේ? කොහොමද අපි මේක තේරුම් ගන්නේ? ඒ නිසා අපිට රජයට කියන්න සිද්ධ වෙනවා වගකීමෙන් යුක්තව නැගෙනහිර කටයුතු කරන භික්ෂුන් වහන්සේලා හැටියට විශේෂයෙන්ම මඩකලපේ කටයුතු කරන භික්ෂුන් වහන්සේලා හැටියට මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මේ ප්‍රදේශවල තවත් මේ කුරුළු ශාස්ත්‍රවාදීන් ඉන්නවා. ද්‍රවිඩ දරුවෝ අරගෙන ගිහිල්ලා ඒ මැරෙන පුහුණුව දීලා තියෙනවා, මරාගෙන මැරෙන පුහුණුව දීලා තියෙනවා. ඇයි ද්‍රවිඩ නායකයෝ මේ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි ද්‍රවිඩ ජනතාවට 30 අවුරුද්දක් අහිමි වෙච්ච දේ ගැන ඇයි ද්‍රවිඩ නායකයෝ කතා කරන්නේ නැත්තේ? අද වෙනකොට නියඟයක් මේ රටේ තියෙනවා. මේ උතුරු නැගෙනහිරට නියඟයක්, මේ යුද්ධයක් කුලියක් කරගන්න තැනක් නැහැ, යන්න දෙන්න තැනක් නැහැ. මේ තාක්කල් මානව හිමිකම් ගැන කතා කර කර කෑ ගහපු ද්‍රවිඩ නායකයෝ කො මේ තාක්කල් ජන සංහාරයක් ගැන කතා කර කර ජිනීවා ගියා, මානව හිමිකම් ගියා, යන්න පුළුවන් හැම තැනම ගියපු ද්‍රවිඩ නායකයෝ කො අද මිනිස්සු බඩගින්න ඉන්නවා, කණ්ඩ දෙයක් නැතුව ඉන්නවා, රස්සාවකට යන්න නැතුව ඉන්නවා. මේ ප්‍රශ්නෙට හෙට මූණ දෙන්නේ කොහොමද කියලා බරපතල ප්‍රශ්නයක ඉන්නවා. 30 අවුරුද්දක් නැති වෙච්ච අහිමි වෙච්ච දේ නැවත ගොඩගන්නේ කොහොමද කියලා ඔවුන් සිතමින් ඉන්න වෙලාවක තමයි මෙවැනි ප්‍රශ්නයක් රට තුළ ඇති වුණේ. ඒ නිසා මේ ජනතාවට සාධාරණයක් වෙන්න ඕනේ, වගේම සිංහල ජනතාවට සාධාරණයක් වෙන්න ඕනේ. මායින් ගම්මානවල විශාල සිංහල ජනතාවක් දුක් විඳිනවා. කිසිම පාර්ශවයක් නැහැ, නායකෙක් නැහැ, සිංහලත් නැහැ, දෙමළත් නැහැ, මුස්ලිමුත් නැහැ. ඒ නිසා මේ අසරණ වෙලා ඉන්න ජනතාව පිළිබඳව වගකීමෙන් අවධානය යොමු කරලා රටේ වගකීතු පාලකයෝ නායකයෝ ඒ වගේම පරිපාලන ශ්‍රේෂ්ඨේ ක්‍රියාකාරිකයෝ සියලු දෙනාම අවධානය යොමු කරලා මේ ජනතාව නගා සිටවන්නට වගේම මේ මානසිකත්වෙන් මුදවලා මේ ජනතාවට ජීවත් වෙන්නට ශක්තියක් ධෛර්යයක් දෙන්න කටයුතු නොකරන්නේ නම් මේ ජනතාව මේ පීඩණයටපත් වෙලා තව තවත් පීඩණයටපත් වෙලා දැන් සරියා විශ්වවිද්‍යාලය අපිට වහන්න ඕනේ. අපි නීති අතට ගන්නවා. සරියා විශ්වවිද්‍යාලය නවත්තන්න ඕනේ. නැගෙනහිරට සරියා විශ්වවිද්‍යාලයක් වැඩක් නැහැ. අරාබි නීති අපිට එපා. අපේ දෙමළ ජනතාවට ජීවත් වෙන්න ඕනේ. සිංහල ජනතාවට ජීවත් වෙන්න ඕනේ. මඩකලපියේ ඉඳලා පොළොන්නරුවට නිදහසේ යන්න ඕනේ. කරුණා කරලා අපි රජයට බලකිරීමක් කරනවා. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විශ්වවිද්‍යාලයේ අනිකුත් සියලු පද්ධතීන් එකතු පාදා කරගෙන මේක රාජ්‍ය විශ්වවිද්‍යාලයක් රජයට පවරා ගැනීමක් අනිවාර්යෙන්ම කළ යුතුමයි. මේ විදිහට ඉස්බුල්ලට මේක ස්ථාපිත කරගන්න ඉඩ දෙනවා කියන්නේ සමස්ත ද්‍රවිඩ ජාතියේ මේ පාලක රජේ බෙල්ල කැපුවා කියන එක වගකීමෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි කියනවා. ඉස්බුල්ලට මේ සරියා විශ්වවිද්‍යාලයේ තවදුරටත් ස්ථාපිත කරගන්න ඉඩ දුන්නා කියන්නේ සමස්ත සිංහල ජාතියගේ බෙල්ල කැපුවා මේ රටේ ඉන්න පාලකයෝ කියන එක අපි නිර්භය සඳහන් කරනවා.
ඒ නිසා පාලකින්ට අපි කියනවා එවැනි චෝදනාවක් එන්න කලින් ඒ චෝදනාවට සමස්ත ද්‍රවිඩ ජනතාව එකමුතු කරගෙන සමස්ත ද්‍රවිඩ තරුණ පරපුර එකතු කරගෙන සමස්ත ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය එකතු කරගෙන අපි මහපාරට බැහැලා මේ සරියා විශ්වවිද්‍යාලේ වහන්ට කලින් පාලකීන්ට කියනවා අපි කල් දෙන්නම් අපි සතියක් දෙන්නම් දෙකක් දෙන්නම් අපිට මතකයි යුද්ධේ 30 අවුරුද්දක යුද්ධය අමතක කරන්න මාස 3ක් ගියේ නැහැ සහරාන්ගේ පෙරහැර අමතක කරන්න සති 3ක් යන්නේ නැහැ ඒ ඇයි මේ වෙනකොට සිංහල ප්‍රජාවේ විශාල දරු පිරිසක් සිය ගානක් දරුවෝ රිමාන්ඩ් කරලා අද වෙනකොට දරුවෝ සිය ගානක් රිමාන්ඩ් කරලා හිතේ වේදනාවට කනගාටුවට ඇයි තොපි අපිට මෙහෙම කෙරුවේ කියන ඒ ප්‍රීඩණයට ඒ අතරින් පාලකයෝ කරන ප්‍රකාශ නායකයෝ කරන ප්‍රකාශ මේක බෞද්ධ රටක් නෙමෙයි කඩු ගෙනාවේ තනකොළ කපන්න මේ සරියා විශ්වවිද්‍යාල වහන්නේ මේවා අපි එහෙම දෙන්නේ නැහැ කියලා තර්ක විතර්ක කරන සමාජයකට උත්තරයක් දෙන්න ආපු අපේ සිංහල දරුවෝ සියලුම දෙනා මේ වෙනකොට හිරගත කරලා තියෙනවා එහෙමනම් ඒ මැරිච්චි 280කට 90කට ආසන්න මව් දෙමව්පියන්ගේ පරම්පරාවලට තියෙන හිතේ දුකක් මේ හිරගත වෙලා ඉන්න සෑම දරුවෙකුගේම මව් දෙමව්පියන්ට පරම්පරාවලට ඇති වෙලා තියෙන හිතේ දුකත් ඒවා බලාගෙන ඉන්න රටේ ජාතියක් වෙච්ච අපිට ඇති වෙලා තියෙන හිතේ දුකත් සමස්තේ කොතනින් දෙදරායයිද කියන්ට අපි නම් දන්නේ නැහැ ඒ නිසා මුළු රටම හිරකරන්ට වෙයි ඒ නිසා මුළු රටම බන්ධනාගාරගත කරන්ට වෙයි ඒකටද ලැහැත්ති මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ජනාධිපති අගමැති විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ඇමති මේ සියලු දෙනා එක රැස් වෙලා එක සාකච්ඡාවකට ගිහිල්ලා සමස්ත සමාජයට නෙවරදි පණිවිඩයක් ඕනේ සරියා විශ්වවිද්‍යාලය පිළිබඳව එක දෙවැනි කාරණේ අන්තවාදීන්ගේ પરම්පරා තවත් මේකේ සූදානම් පිට ඉන්න නිසා ඔවුන් සියලු දෙනා පරීක්ෂාවට ලක් කරලා අපිට සහතිකයක් ලබා දිය යුතුයි ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ විවිධ විදියට අන්තවාදී විදිහට එක පාර්ශ්වයකට එක විදිහකටත් ද්‍රවිඩ ජනතාවට තව විදිහකටත් මොකද මම මෙහෙම කියන්නේ මීට දින 3කට ඉහතදී ආර්යම්පති ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරි රිමාන්ඩ් කරන්න අවශ්‍ය කරන කටයුතු කරනවා කවුද කරන්නේ කාත්තංකුඩිය OIC කාත්තංකුඩිය OIC පොලිස් පුළුවන්කම තියෙනවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉන්නවා තවත් පොලිස්පතිවරු නියෝජ්‍ය නිලධාරි ඉන්නවා මේ නිලධාරි දැනුවත් කරලා උපදෙස් අරගෙන මෙවැනි ක්‍රියාකාරකම් වලට කටයුතු කරන්න මේකෙන් වෙන්නේ ජන සමාජය තුළ තවත් අවුලක් ඇතිවීම ගින්නක් ඇතිවීම ඊට පස්සේ සිංහලයෝ ටික අන්තවාදී විදියට හිරේ දැම්මා ඊට පස්සේ ද්‍රවිඩයන් ටික කොටියෝ විදියට හිරේ දාන්න පුළුවන් වැඩපිළිවෙලක් නැගෙන හිරත් හදනවා අන්තවාදී එක එක පැත්තට කරකවනවා මේක නවත්තන්න ඕනේ කියන එක අපි මේ බලධාරීන්ට බල කරලා කියන්නේ නිසා කතා කරනවා නම් කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා මීට පෙරත් අපි දැනුවත් කරලා තියෙනවා මේ මුස්ලිම් කාන්තාවගේ වස්ත්‍රය පිළිබඳව රාජ්‍ය ආයතන ඇතුළට ගිහිල්ලා වුන් කරන ක්‍රියාකාරකම් ඒ වගේම තමයි පසුගියදා අරාබි රටකින් ඇවිල්ලා පාසි කුඩා එක්තරා හෝටලයක නමාතැන් අරගෙන ඉන්න පූජකවරු 3 දෙනෙක් හැටියට පෙනී සිටින ශස්ත්‍රවාදීන් 3 දෙනා කවුද කල්කුඩා පොලිසියෙන් මේගොල්ලෝ නිදහස් කරලා කොහෙද ඇරියේ මේගොල්ලෝ රෑ මේ හෝටලේ නමාතැන් අරගෙන ඉන්නවා කියලා නිසි පණිවිඩයේ ආරක්ෂක අංශවලට දෙනකොට ඉස්බුල්ලා අමාත්‍යවරයා විනාඩි 45ක් යන්න ඉස්සෙල්ලා තමන්ගේ ඩිපාර්ට්මන්ට් රටෙන් ගිහිල්ලා අර 3 දෙනා දාගෙන කොහෙටද අරගෙන ගියේ දෙයියනේ විශ්වාස භංග ගේනවා රිෂාඩ් බදුන්දීන්ට මේ ගේන විශ්වාස භංගෙට අත උස්ස ගන්න බැරුව එස්සත් ජාතික පස්සේ නිවට න්‍යාය කරන මේ කාල කන්නි දේශපාලඥයෝ අදට දෙපැත්තක ඉඳගෙන රිෂාඩ්ට දෙන උත්තරය ගැන සාකච්ඡා කරනවා යකෝ රිෂාඩ් බදුල්දීන්ට විතරක් නෙවෙයි ඉස්බුල්ලට රිෂාඩ් බදුල්දීන්ට ඒ වගේම තමයි මුෂිමන් රවුමහන් කියන මන්ත්‍රීවරයා මේ හැම කාල කන්‍යාම කොටි නිසා මුන් හැම එකාටම විශ්වාස භංග ගෙනපල්ලා අනේ ජාති ජාති රටේ ජාතියට අපිට කියන්න තියෙන එකම පණිවිඩේ අවසාන පණිවිඩේ
මේ කාලකන්ණි නැවතත් මැතිවරණකින් මේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපේ පාලකයින්ට 3-2 බලය ශක්තිමත් කරලා දීලා මේ රට කනපිට ගහන්න කටයුතු කරන එක කිසිවෙකුටත් වළක්වන්න බැරි ක්‍රියාවලියක්. ඒ නිසා මුන්ට නැවතත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපේ පාලකයෝ රවට්ටලා බිය ගන්නවලා දන ගස්සලා තමන්ගේ අනන්‍යතාවයේ තහවුරු කරගන්න තැනට කටයුතු කරන්න එපා කියන එක රටේ ජාතියක් දැනුවත් කරමින් අපි යන ගමනට සමස්ත ද්‍රවිඩ ජනතාවගේ ශක්තිය දායකත්වයේ උදව්වත් ඉල්ලමින් මේ දේ අපි කරලා දුන්නේ නැත්නම් මේ වකවානුවේ මේ දේ අපි කළේ නැත්නම් නැවතත් උඹලට මේක කරගන්න බෑ කියන පණිවිඩෙත් ලබා දෙමින් ඉදිරිපත් වෙන සූදානම් වෙන්න නුදුරු දිනකදී ඉතාම නුදුරු දිනකදී මේ සරියා විශ්වවිද්‍යාල වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නට සූදානම් කියන පණිවිඩය සමාජගත කරලා තියෙනවා. සමාජයෙන් එන පිළිතුරු ලබාගෙන අපි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා කියන කාරණේ මතක් කරගන්න තමයි කතා කරේ. අපේ ස්වාමින් වහන්සේලාටත් මේ රටේ වෙන මේ විපත පිළිබඳව කරුණ පැහැදිලි කරන්න තියෙනවා. ඔබ තුමාලා මේ අවස්ථාව ලබා දෙන්න. ඕක තමයි.